පුනරුද යෝගයක් අරඹන්න සහය දුන් සැමට ගෞරව කරනවා. හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න බියෝඩෙල්. හැඩට ගුණට රසට වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවට සභිකින් තෝරා ගැනීම වෙනුවෙන් පෙරේදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 159ක් හිමි කර ගැනීමෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට ජාතික ජනබල වේගය සමත් වුණා. චන්දෙන් හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 141ක් සහ ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 18ක් ඊට ඇතුළත් වී තිබෙනවා. මේ ටිල්වින් සිල්වා මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රකාශය අපට දුන් බලය ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට පාවිච්චි කරන උපාලි කරුණාරත්නගේ සටහනක් මෙවර මහමැතිවරණයේදී ලබා දුන් බලය ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට පාවිච්චි කරන බවට සහතික වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරනවා. විශේෂයෙන් උතුරේ ජනතාව ඉතිහාසයේ පළමු වැනි වතාවට අනෙක් ප්‍රදේශයකින් ඉදිරිපත් වූ නායකයෙක් ගැන විශ්වාසය තබා තිබෙන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ජාතික ලැයිස්තුව තුළ නොසිටින ආණ්ඩුකරණයට අත්‍යවශ්‍යමය සිටිනවා නම් ඒ පිළිබඳව සලකා බලන්න සිදු වෙනවා. ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් තවම අරගෙන නැති බවයි සඳහන් කරන්නේ. මේ ලංකාදීප අපතේ වාර්තාව ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශය ජනතා විශ්වාසය පළුදු කරන්නේ නැහැ. ජාතික ජනබල වේගයට පාර්ලිමේන්තුවේ ආසන 159ක් ලබා දෙමින් ජනතාව තිබූ විශ්වාසය කිසි දිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා යොදා ගන්නා බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රකාශයේ සටහන් කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවට ආයෝජන ගැනීමේදී විශාල ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබූ අමාත්‍යවරුන් ආයෝජකයන්ගෙන් කප්පම් ඉල්ලීමේ ගැටලුව අද සිට අවසන් වනු ඇති බවත් කප්පම් ගසන අමාත්‍යවරුන් තවදුරටත් ශ්‍රී ලංකා දේශපාලනය තුළ නොසිටිනු ඇති බව තමයි මේ මෙලෙස ප්‍රකාශ කරන්නේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය. ජවිපේ ප්‍රධාන ලේකම්වරයා කියනවා මින් පසුව පාර්ලිමේන්තුවේ කප්පම් කාර්යෝ නෑ, ඩීල් කාර්යෝ නෑ, ගේම් කාර්යෝ නෑ, කොමිස් කාර්යෝ නෑ. ජනාධිපතිවරයා ඡන්දෙට පෙර කිව්වේ අල්ලස් ඉල්ලුවොත් අපිට කියන්න, වහාම ගෙදර ඇරියා වැඩේ අපි කරලා දෙනවා. එනිසා මින් පස්සේ පාර්ලිමේන්තුවේ ඒව නෑ. මේ ප්‍රතිඵලය කියවුණු එකම කතාව ඒකයි. බැංකුව හොරෙන් කැඩුවා, ඊට පස්සේ විශ්වාස භංගයක් ගෙනාම අනුමත කළා. හොරෙන් බෙහෙත් වලින් ගහගත්තා, බෙහෙත් වෙනුවට පිළිකා රෝගීන්ට ගහන වතුර විද්දා. මෙහෙන් විශ්වාස භංගය ගෙනාවම ඒ මිනිස්සයව අත් දෙක 113ක් උස්සලා අනුමත කරපු විකෘති දහජරා පාර්ලිමේන්තුව අපිට උරුම කරලා දීලා තිබුණා. බලමු 21 වෙනිදා රැස් වෙන පාර්ලිමේන්තුවේ අවුරුදු පහ ගැන අපි හොඳට බලාගෙන ඉමු කොහොමද 21 වෙනිදා ආරම්භ වෙන බ්‍රෑන්ඩ් නිව් පාර්ලිමේන්තුව කොයි වගේද කියලා. ඒක ඇත්තටම බ්‍රෑන්ඩ් නිව් රීකන්ඩිෂන් කියන්නත් බෑ. 10-15 දිනක් රීකන්ඩිෂන් පාර්ට්ස් ඉතුරු වෙලා තියෙනවා. අනිත් ඔක්කොම කෙලින්ම බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් තමයි ජනතාව රිප්ලේස් කරලා ඉවර තියෙන්නේ. දැන් අලුත්ම වාහනයක් ගත්තා හා සමානයි.